හදිස්සියකට බැංකුවකට තියෙන ණයක් ගන්න පුළුවන්, දරුවා පාසලට ඇතුල් කරනකොට ඔක්කොම ඉල්ලුවාම පෙන්වන්න පුළුවන්, පවුලේ කෙනෙකුට පවරන්න පුළුවන්, සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්, මගේ ඉඩමට ඔක්කුවක් තිබෙනවා කියන. ඒ නිසා මේ වැඩ කටයුතු කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මා වෙත බාර දුන්න මේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒක අපිට කරන්න අද කණ්ඩායමක් හැටියට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. රජයේ පැත්තෙන් විශාල වැඩක් කරනවා, හැබැයි නිහඬව සිද්ධ වෙන්නේ. අඩු ප්‍රචාරයක් එක්ක විශාල වැඩ රැසක් කරන ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව ඉස්සරහට යනවා. අපේ රටේ ජනතාව කතා කරන්නවත් බය වෙලා තිබිච්ච කාලයක් තිබුණේ. නමුත් අද වෙනකොට පුදුමාකාර විදියට මේ රජයට විරුද්ධව කතා කරනවා. මේ සියලු දේවල් කරන්න අද නිදහස කියනවා. මාධ්‍ය වේදිකේ මාත නිදහසක් තිබෙන අද මාධ්‍ය වේදිකේ දිගට හරහට අපේ රාජ්‍ය නායකයන්ට විවිධ විදියට ඒ කරන ප්‍රකාශ වලට අපේ රාජ්‍ය නායකයන් ඒ කිසි දෙයක් ගැන කලින් තීන්දුව తీරන ගන්නේ නැහැ. ඒ වගේ මාධ්‍ය වේදිකෙන් අතුරුදහන් වුණා මේ දේවල් අපේ රටේ ජනතාවට මේවා අමතක වෙලාද කියලා. මගේ පදිංචි අවුරුදු 18ක් විතර වෙනවා. මේ වෙනකම් මට මගේ කියන්න හැඟීමක් දැනුන්නේ නැහැ. ඒත් අද මට ඒ සතුට දැනෙනවා. අපි මැරෙන්න ඉස්සෙල්ලා දැන් අවුරුදු 65ක් විතර වෙනවා. මේ වෙනකොට ඉතල නොලැබුණා නම් අපිට හිස්සකින් දරුවෙකුට දෙන්න දෙයක් නැතුවයි අපිට මැරෙන්න වෙන්නේ. ඒක නිසා අපි සතුටු වෙනවා. අද ප්‍රතික්‍රියම සම්බන්ධව රජයට අපේ ස්තුතිය ගෞරවය පිරිනමනවා. මගේ දරුවන්ට මේක ලැබෙන එක කොච්චර සතුටක්ද අපට. කී කාලෙක ඉඳන් මේ ඔප්පුව ලැබුණේ අපට. යහපාලන ආණ්ඩුවට 33 කෝටිය දෙවි දේවතාවුන් වඳුරන්නේ මේ පිට. අපි මේ පදිංචි වෙලා මේ ඉඩමට අවුරුදු 10ක් විතර ඇති. මම සෑහෙන කාලයක් ගියා මේ ඉඩමට ඔප්පුව හදාගන්න. අපිට නිවි හැනිල්ලේ දරුවෙකුට පවරන්න පුළුවන්. ඇස් දෙක පියා ගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැතුව.